හිටපු සැලසුම් අධ්‍යක්ෂ අභියවර්ධන මැතිතුමන් ප්‍රධාන
ආරාධකවන්තන් සියලු දෙනා මේ අවස්ථාවේදී පිළිගනිමින් මා ආරාධනා කර සිටිනවා මෙම වැඩසටහන ශිෂ්‍යත් ප්‍රදානෝත්සවයේ උත්සව සභාවේ කටයුතු ආරම්භ කිරීම සඳහා පොල්තෙල් පහන දල්වමින් චිරාගත සම්ප්‍රදාය ඉෂ්ට කිරීම සඳහා එකතු වන ලෙස ඒ ආරාධිත අමුත්තන්ට විවර වන්නේ
සුපුනි හංසිකා ප්‍රමුඛ කණ්ඩායමට පූජා නැටුමේ ඉදිරිපත් කිරීමටයි. මායිකාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනා සුපුනි හංසිකා ප්‍රමුඛ කණ්ඩායමට පූජා නැටුම ඉදිරිපත් කිරීම සඳහා. සිද්ධ කිරීම සඳහා මායිකාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා
නායවන දකුණ ග්‍රාමීය සංවර්ධන පදනමේ ගරුවේ එකම. ඒ වගේම මාතර නායවන මහරජ මහවිද්‍යාලයේ හිටපු විදුහල්පති නායවන මහවිහාරාධිපති පූජ්‍යපාද යකලමත්තේ විපස්සී නායක ස්වාමීන් වහන්සේට. අද නායවන දකුණ ග්‍රාමීය සංවර්ධන පදනම කාර්යසිසත් වැඩසටහනේ අටවෙනි සිසත් ප්‍රදානෝත්සවය සිදු කරන ඉතාමත් විශේෂ වැදගත් අවස්ථාවක පෙරපරන් සිටිනවා. මාතර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ගෞරවනීය ලේකාධිකාරී දිව්‍යාකාව දුක්කාරාම පුරාණ ආරාධිතී ගෞරවනීය වැදගත් මාතර හම්දාන මහන්සර් ජනමාකාරපුර මුදස්සාව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කවිකාචාර්ය ආචාර්ය කනත්තිගොඩ සදාරත්න හම්දාන මහන්සර් මෙම උත්සව සභාවේ අද දවසේදී හෝරාවේ අපේ දරුවන් විඳින සතුට බෙදා හදා ගන්නට කොටස් කාර්යයෙන් වෙන්නට අපි ආරාධනාව පරිදි මෙම සංස්කෘතියේ සිටින සතරමින සිටින සම්භාවනීය අනුත්තරින් සිසත්රාදී දරුවනි ආදරණීය දෙමාපියනි, අද මේ මොහොත උදා කර ගන්නට අපි කාර්ය ශිෂ්‍යත් වැඩසටහනේ දූතරුණු එවාගේ දෙමාපියන් එවාගේම අද මෙහි කාර්ය සාක්ෂි වශයෙන් ඔබ අපාතර මුසිරියක් මේ මොහොතේ හතරම දහස් ගානක් දෙමෙදලා අපත් සමග මේ වැඩකටයුතු වලට වැඩසටහන සම්බන්ධයෙන් කාර්ෂු නගරයේ පාර්කීය මාතර සංවිධානයේ ගරු සභාපති හැරල් දෙනක නැත්තුමා එවාගේම සංවර දීග නැත්තුමා ඇතුළු ඒ කැපකම් දෙමාපියන් මේ වෙලාවේ අපි ක්‍රීපත් කරනවා. එය අද දවසේ මේ පැවැත්වෙන උත්සව සභාවට සම්බන්ධ වීම නොහැකි පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරතුරේදී මේ පිළිබඳව සියලු වාර්තා තොරතුරු අපි ඇත්තන්ට දැකබලා ගන්නට නැත්නම් නිෂ්ක්‍රමණය කරන්න අවස්ථාව සලසා දෙනවා. එනිසා අපි දන්නේ මේ සංවිධානයේ විවිධ කටයුතු වල මූලික හැටියට මේ වැදගත් අවස්ථාවේදී ඔබ නම් පිළිගැනීමක් විවාදීව මේ වැඩසටහනේ ආරම්භන පිළිබඳව කෙටි කප්පාදැල් කිරීමක් මගේ වාසියක් වෙනවා. අප මාතෘභූමිය ශ්‍රී ලංකාව ගත්තට පස්සේ බොහොම ආදි කාලයක් තිස්සේ නැරඹුවන් ජීවත් කරගත්ත අපේ ශ්‍රේෂ්ඨ පුරවැසියන් මේ රට මේ ජාතිය බබලවන්නට සුඛීය ප්‍රඥාව ඥානාලෝකය ලැබීවන්න තියෙනවා. අපි ඉතරනේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන්ගේ ප්‍රඥා මහිමය යත්තන්ගේ තාක්ෂණික දැනුම ඒ වගේම අපේ ඒ රට සමාජයට අවශ්‍ය කරන අධ්‍යාත්මික ගුණවගාව සඳහා මඟ පෙන්වා තියෙනවා. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අධ්‍යාත්මික ගුණසුවඳ අද වර්තමානයේ නමුත් අපි ඉතරේ නගරවලට ගියන් පස්සේ ව්‍යාපාරික පොළොන්නරුව ගියන් පස්සේ අපි දැනෙනවා සිංහල කියලා කියන්නේ සිංහල බෞද්ධය කියලා කියන්නේ මුල් ලෝකයේ කිසිම වෙනත් ජාතියකට වෙනත් සංස්කෘතියකට දෙන්නේ නොවන තරම් ශ්‍රේෂ්ඨ උතුම් සංස්කෘතියකට හිංසා කියන ගුණකම් කියන ජාතියක් මේ ජාතියේ තිබෙන සුවිශේෂත්වය තමයි ආත්ම ධර්මයේ කියන ධර්මයට අනුව ඇති කරගත්ත ඉක්මනින් අධ්‍යාත්මික ශික්ෂණයක්. ඒ වගේම පන්සල සේවනයේ බෝධිගම ආශ්‍රේයයෙන් සේවනයේ ලැබු ප්‍රඥා දැනුම අපේ ජාතියේ විශේෂත්වය සංකල්ප කරනවා. ඉතින් කාර්යයත් එක්ක ඉතිහාසය දිහා බලන පස්සේ අරතීත සමය ඉක්මවා පස්සේ අධ්‍යාපනයේ ක්‍රමහරතාව විනාශ වෙලා අද අපි බටහිර අධ්‍යාපනයේ සම්බන්ධ ඉගෙනුම් වැඩ පිළිවෙලට අපේ ජාති සම්බන්ධ රැසෙන්නේ. වර්තමානයේ නමුත් අපේ දූදර පරම්පරාව ගත්තට පස්සේ ඉපරණි මුතුන් මිත්තන් තමන්ගේ නුවන් දැක්ම මොහත් කරගෙන ජාතිය අභිමානයේ ලෝකයේ ජාතය වගේම අදත් වර්තමානයේ අපි පින්න දූදරෝ ප්‍රඥා බලමයි මේ අපේ රටක් ඒ වගේ මොළ මහත් ලෝකේම බබලවන සමාජ ලක් වෙනවා. නමුත් ඉගෙනීම කියන එක බොහොම දුෂ්කර ව්‍යායාමයක් කියන කාරණාව මම හිතන්නේ වර්තමානයේ වෙනකොට අපි කාටවත් පසක් වෙලා අමාරයි. යහවත්තාප්ත වාක්‍යයෙන් ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයෙක් කියන CWW කර්ණාගර මහත්මයාගේට ඉන් සිද්ධ වෙන අපේ රටේ වරප්‍රසාද අඩු නැත්නම් ගිරමුදල් යහමෙන් නැති දරුවන්ට
උසස් අධ්‍යාපනය ලබන්නට එවාගේම මේ රටේ සමාජයේ ඉහළ කාතුරු වගකීම ඔබන්ට අවශ්‍ය කරන දොර මම්මාවක් යුතුවන තියෙනවා. නමුත් කාලයත් එක්ක විදහස් අධ්‍යාපනයේ තිබුණේ ස්වල්පාණගත බව එවාගේ දීප්තිය දවසින් දවස යන හේතු නිසා අඩුවෙන් යන බව අඩුවෙන් පවතින බව ඔබ හැම දෙනාම දන්නවා. විදහස් අධ්‍යාපනයේ හැටියට පාසලෙන් බොහෝ සම්පත් විශේෂයෙන්ම ගුරුවරුන්ගේ දක්ෂ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම එවාගේම නොමිලේ පාසල් පොත් නොමිලේ ගිලෑඳුම් එවාගේ විශාල කැපකිරීමක් හැම රටියක් විසින් අපේ දරුවන් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සිද්ධ කරා. අද වර්තමානයේ අපි අත්දකින අපි කාටත් පොරොත්තු නොදෙන තරම් මේ තරංකාරී ස්වභාවය නිසා ඒ තරංගයට මුහුණ දෙන්න බැරුව ඒ තරංගයේ එක ගැටෙන්න බැරුව තරංකාරී කක්කෙට ගැටෙන්න බැරුව ඉතවත් අධ්‍යාපනයෙන් අධ්‍යාපන වැඩපිළිවෙළෙන් සමගාමීව සූදානම් වෙන පිරිස මම හිතන දවසින් දවස වැඩිවීගෙන යනවා. අද පාසලට තිබිච්ච ගෞරවය පාසලට තිබිච්ච මූලිකත්වයේ ප්‍රමුඛත්වය පුද්ගලික පන්ති විසින් පෞද්ගලික පාසල් විසින් අත්‍යවශ්‍ය තිබෙනවා. ඒ වගේමයි පෙර පාසලේ ඉඳලාම වගේ මම හිතන්නේ අපේ දෙමව්පිය අතර ලොකු විශ්වාසයක් ඇති කරලා තියෙනවා. තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය හෙට දවස සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනයේ සෑහෙන පත්තේ නැතුව පුද්ගලික පන්ති වල පිට ලබා ගන්න අවශ්‍ය නැහැ කියන කාරණාව. අද ඒ පිළිබඳ විවාදයක් නැහැ. ඉස්සරණක් තිබුණා පුද්ගලික පාසලේ අවශ්‍ය කාරණාවක් කියලා. මම හිතන්නේ අද ඒ කවුරුවත් අද සමාජයේ කිසිම දෙමාපිය කෙනෙක් කියන්නේ පුද්ගලික පන්ති යන අවශ්‍ය නැහැ කියලා. ඒ තරමට මම හිතන්නේ පාසලේ තිබුණු ප්‍රමුඛ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙමව්පියන්ට ලබා දෙන්න බැරි ඉලක්ක වලට මේ සමාජය තුළ ඉහළට යන්න ඕනකම තිබුණා. ඒ අවශ්‍ය කරන ශක්තිය ලැබීම නිසා විශේෂයෙන්ම පුද්ගලික අධ්‍යාපනයේ නිසා පුද්ගලික පන්ති නිසා අධ්‍යාපනයට නියදාන ගදන් කෙනෙකුට මිල මුදල් යන්නේ නැති කම නිසා අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුළ ලොකු අර්බුදයක් ඉඳලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන තියෙන කාරණා තමයි විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඒ විභාග සමාපනයක් පස්සේ හැම කෙනෙක්ගේම තියෙන ලොකු තියෙන උසස් පෙළ අධ්‍යාපන ලබාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රය සූදානම් වීම. උසස් පෙළ අධ්‍යාපන නම් දැන් අද සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය වෙලාම ආරයි. මිල මුදල් නැති පුද්ගලික ටියුෂන් පුද්ගලික පන්ති වලට මිල මුදල් ගන්න බැරි දෙමව්පියන්ගේ දරුවන්ට මම හිතා තව බැරි කරලා කියන්නේ ඉස්සෙල්ලා උසස් පෙළ අධ්‍යාපනය තහනම් වෙනවා. අද වර්තමානයේ ඉඳලා තිබෙනවා පුද්ගලික පන්ති වලට යන්න බැරුව ඒ ගැටි තරම් කාර්ය විශේෂයෙන් හොඳින් බැරි කම නිසා සමහර අය අපි දාගත්ත සාමාන්‍ය පෙළ විභාගයෙන් තමයි අධ්‍යාපන කටයුතු අවසන් කරපු අය. ඒවා උසස් පෙළ අධ්‍යාපන ලැබුවත් පාසල් අධ්‍යාපන පාසලේ කියන්නේ පාඩම් වලට විතරක් ගිහිල්ලා විභාග ගිහිල්ලා ඒ කටුක අධ්‍යක්ෂක විභාගයේ අසමත් වීම නිසා දුකින් සාමයේ පසු වෙන තරම් දරුපිරිස කුච්චරද ඒ නිසා මම හිතනවා අද ඒ තත්ත්වය අපි පිළිගන්න සිද්ධ වෙලා තියෙන කුච්චරේ පන්ති වල තියෙන්නේ නැතුව ඒවා ආධාරයක් නැතුව අධ්‍යාපන ලබන්න බැරි කියන එක අපි මම හිතන්නේ ඉස්සර මේකට ලොකු අභියෝග කර අපි ලොකු පාසල් නැවත තමන්ගේ ඒ වගේම ආයතන ස්ථානයේ ලබා ගන්නට ඕන නැත්නම් අපි දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් මේකේ දවස අඳුර වෙනවා කියලා. නමුත් මම හිතන්නේ අපිට සමාජීය වශයෙන් ගන්නපත් ඒ දක්ෂයේ තත්ත්වය අපිට හරියටින් පුළුවන් කමක් නැහැ. ඒ නිසා රජය මේ කටයුතු ඉතාමත් ගැඹුරින් අධීක්ෂණය කරනවා. මේ වඩා ඉවත් කරනවා රාජ්‍ය අන්තර්ගත ආරක්ෂක අමාත්‍යතුමා. කොට අපේ රාජපක්ෂ මැතිතුමා දැඩි වැඩ පිළිවෙලක් උදල් තියෙනවා අපේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යමය සංවිධාන අධීක්ෂණය කරන්න. මාතර දිස්ත්‍රික් ලේකම්තුමිය අපිරිබඳව දක්වන එතුමිය දක්වන ආකල්පය එතුමියගේ නිර්දේශය අපි වැඩ කරපු කරගෙන යාමට උදව් උපකාරයක් වෙනවා. හැම අවුරුද්දෙන් ඉක්මවතාවක් රාජ්‍යමය සංවිධාන ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාගේ නිලධාරී නිලධාරී කුමියන් ඇවිල්ලා අපේ සියලුම පොත්පත් පරීක්ෂා කරලා බලනවා. එහෙනම් බලන්න අපි හම් වෙන සල්ලි වෙනත් වෙනත් බාහිර කටයුතු වලට යොදවන්න කියලා වැය කරනවා කියලා. ඉතින් මම හිතන්නේ දෙන්නේ ඉස්කෝල ලේකම් කාර්යාලයේ මුලින්ම අනුග්‍රහය දීලා කරුණාවෙන් ආදරයෙන් ඉස්කෝල නිලධාරී ශිෂ්‍යත්වය ලබනවා. ඉතින් මම හිතන්නේ ශිෂ්‍යත්වාවේ ගුරුදරුවන්
යම් දෙමාපියෝ සමහර අය බොහෝ දුර ගැහැර ප්‍රදේශවල ඉඳලා ඇවිල්ලා ඉන්නවා වරකපොල තරංගේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා සමහර අය අතුදී සාන්ද්‍රම හිතන්නේ මේ පහා මාර්ගයට දුර ගැහැර දෙමාපියෝ මේ ස්ථානයට ඇවිල්ලා ගියා ඉතින් ගිරාත්‍රි පෑම් මුත් ආප්‍රිකාවේ මුල්ලේම ගමනේදීලා අපි එනවා කියන සංසයන් දරුවන්ට එක්වරින්ම නිස්සලාම්‍ය අවස්ථාවක් තිබෙනවා එහෙම නමුත් මම හිතන්නේ මේ දෙවි වටිනාකම සලකලා ඒ ඇයි දැනී ඉන්නවා අපි මේ අවුරුද්දක් ගත වෙලා අදින් 12 අවුරුද්දට ඉඳගෙන මේ මොහොතේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්වලාභී දූතරවන් මාත් ඉල්ලනවා කාරණා කීපයක් පළවෙනි කාරණා තමයි අර ජර්මනි කතෝලික දෙමාපියන්ට යොමු කරන ලිපිය පරිවිදේ කරයන්න මේ වැඩසටහන ආරම්භ වී යන අතරතුර මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආර්ථික සංවර්ධන ධර්මීය ජමාත මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණියා අබේවර්ධන මැතිතුමන් ඒ වගේම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පශ්චාත් අස්සල් පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂ සංස්කෘතික නිලධාරී පාලිත ගොඩගමුවේ මැතිතුමන් ඒ වගේම සම්පත් බැංකුව නියෝජනය කරමින් නුවන් ගම්නියගේ මැතිතුමන් සහ චාරක විජේවර්ධන මැතිතුමන් සම්ප්‍රාප්ත වුණා. ඒ සියලු දෙනාම අපි මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් යුක්ත පිළිගන්න අපනවා. මීළඟට කාර්ෂු ශිෂ්‍යත්ව වැඩසටහනේ ආරම්භයේ සිට අද දක්වා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන විශේෂයෙන්ම නායකන ප්‍රදේශයේ ඒ දායක සභාව හා සම්බන්ධ විහාරස්ථානයේ කටයුතු සමග ඒකාත්මිකව කටයුතු කරන මාතර මහතිසාපති හිටපු මහතිසාපතිත්වයන්පත් එස්.කේ. චන්ද්‍රසෝම මැතිතුමන්ට මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කාර්ෂු ශිෂ්‍යත්ව ලාභයෙන් ඒ දෙමව්පියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ආමන්ත්‍රණය කිරීම සඳහා මේක අවස්ථාවක් කරගන්නා ලෙස ඉස්තමත්ම වැඩිලක් අවස්ථාවක ආවායි කිරීම සඳහා වැඩසිටින අතිපූජ්‍ය මෙම විහාරයේ විහාරාධිපති මෙම සක්කාගේ ඉතාමත්ම කාර්යක්ෂ විදිහට ක්‍රියාත්මක කරගෙන යන ලබන අතිපූජ්‍ය ඇතුළත් මේ පස්සේ හිමිපාණන් වහන්සේගේ අවසරයි. ඒ වගේම ඉදිරියදා බෝධි රුක්කාරාමාධිපති මාතර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කරුණිකම් අධිගම විශේෂ විපාණ මාසයෙන් අවසරයි. ඒ වගේම අනුරාධපුර ඖෂධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටිකාකාර විපාණ මහතුන් අවසරයි. මේ අවස්ථාවට මෙම ස්ථානයේ තනි ආර්ථික කටයුතු පිළිබඳ කරුණු නියෝජ්‍ය මාර්ගයේ ලක්ෂ්මණ යම්ප අභිවාදනය මැතිතුමනි. ඒ වගේම අපේ ගම් ප්‍රදේශයේ තිබෙන ඉතාමත් වැදගත් ආයතනයක් වන ෆ්‍රීලන්ස් නායකිනිය අධිපති ගමුල මැතිතුමනි. ඉතපු සැලසු ක්‍රියාත්මක කිරීමේ සහකාර අධ්‍යක්ෂ අභිවාදනය මැතිතුමා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්ටර්නෙට් සිටින පාලිත ගමුල මැතිතුමා. සම්පත් බැංකු ලේකම් මහත්තයතුමා සියලුම සම්භාව්‍ය අත්දැකීම් අවසරයි. මෙම කටයුත්තේ සහභාගී වෙන දෙමාපියවරුනේ තරුණයනි මම හිතන්නේ අපේ ගම් ප්‍රදේශයේට සහ ඒ අවට ගම් ප්‍රදේශයේට ඉතාමත්ම අගනා කාර්යයක් සිදු කරන මේ කාර්ෂු ශිෂ්‍යත්ව ප්‍රදානය